වයඹ සංස්කෘතික චතුරශ්‍රී යාපහුව ව්‍යාපෘතිය පුරාම විවිධත්වයෙන් යුත් වැඩබිම් රාශියක් දකින්නට ලැබීම විශේෂත්වයක්. ගුහා අංක 4 වශයෙන් නම් කර ඇති පරිේශන කැණීම් මේ අතරින් විශේෂයි. මෙම පරිේශන කැණීම වයඹ ප්‍රාග් ඓතිහාසික කාල පරිච්ඡේදයේ පිළිබඳව නවතම තොරතුරු හෙළදරව් කර තිබෙනවා. එමෙන්ම තරුණ පරිේශකයන් නවීන තාක්ෂණය වැඩබිම් වෙත රැගෙන ඒමත් අනාගතය පිළිබඳ අපේක්ෂාවන් ඔප්නං වනවා. විශේෂයෙන්ම අපේ මහාචාර්ය ගාමී අධිකාරී අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ගේ උපදෙස් මත එතුමාගේ නිරීක්ෂණ චාරිකාවකින් අපි හොයාගත්තු එක ගොල් ගුහාවක් තමයි මේක. මේකදී අපි විශේෂයෙන්ම ගුහාව අභ්‍යන්තරයේ කැණීමක් අපි කළා. ඒකෙදී ඇත්තටම මව්පාසාණයේ මතු පිටින් ඒතරම් දුරක් ඇත්තටම කැණීම කරගන්න බැරි වුණා. ඒ නිසා අපි කැණීම ව්‍යාප්ත කළා ගල් ලේනෙන් පිටතට. විශේෂයෙන්ම ප්‍රාග් ඓතිහාසික මානවය පාවිච්චි කරයි කියලා හිතන්න පුළුවන් ගල් ආයුධ අපිට මෙතනින් හම්බෙලා තියෙනවා. ඒ වගේම යුග කීපයකදීම මේ ගුහාව පාවිච්චි කරපු භාවයක් අපිට පේන්න තියෙනවා. මේ වෙනකොට ගොම ඇතිරපු ගෙබිමක් අපිට හම්බෙලා තියෙනවා. ඒකේ අපි නියදී අපි මේ වෙනකොට විශ්ලේෂණ කටයුතු සඳහා යවලා තියෙනවා. ඉන් පස්සේ නැවත ඒ සංරක්ෂණයත් එක්කම මේ කැණීම ඉස්සරහට ගෙනියන එක තමයි අපේ අරමුණ. මධ්‍යම සංස්කෘතික අරමුදල 2013 වර්ෂයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ගුහා සංචාරක වැඩසටහන සඳහාත් මෙවන් පරිේශන මනා පිටුවහලක්. මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා නිරන්තරයෙන්ම චතුරශ්‍රී ඉදිරි මඟ සැලසුම් කරමින් සිටිනවා. වයඹ සංස්කෘතික චතුරශ්‍රය සඳහා සංචාරක ව්‍යාපාරයේ දොරටු විවර කිරීමත් මේ සැලසුම්වල ප්‍රධාන අරමුණක්. දැනට කරගෙන යන කැණීම්වලින් සහ අපි ඉදිරියේදී යෝජනා කරලා තියෙන කැණීම්වල අපි වසර දෙකක වැඩ කොටසක් තියෙනවා. මේ වසර දෙකෙත් ඇත්තටම මුල් වසර අපිට වැඩි කාලයක් ගත කරන්න සිද්ධ වුණේ මේ යටිතල පහසුකම් වලට තාමත් එක් කරගෙන යනවා. නමුත් ඊට වැඩිය අපි කරගෙන යන වැඩ කොටසේ දැන් මහා පරිමාණ දියාගල කැණීම් වගේ ඒවා කරනවට අමතරව අපි යන්න හදන්නේ ගල උඩට. එතකොට මේ ගල උඩ තිබිච්චි විශාල ප්‍රදේශයේ සහයෙහි තියෙන මාලිගාවේ නටබුන් දළදා මාලිගාව ගල උඩද තිබුණේ පහතේකද තිබුණේ කියන ස්ථාවර කර ගැනීමක් අවශ්‍යයි. අපි පෙන්වන්න උත්සාහ කරන්නේ මේ යාපහුව හුදෙක් මේ සෝපාන පන්තියට සීමා නොවි ඊට වඩා දිග අතීතයක ඉඳලා කොහොමද සම්බන්ධ වෙලා තිබුණේ කියන එක. එකිනෙක භූමිස්තර යාකරමින් යාපහුව පර්යන්තයට ප්‍රවිෂ්ට වන පියගැට පෙළෙහි කටයුතු නිමාවට පත්ව තිබෙනවා. එය දෙස් විදෙස් සංචාරකීන්ට යාපහුව බලකොටුව තරණය කිරීම පහසු කරවන්නක්. මහා වංශයට අනුව යාපහුවේ බලකොටුවක් ඉදිකළ සුබ සෙනෙවියා ආලක මන්දාවේ වෛශ්‍රමණමින් දිවිගෙවමින් ආරක්ෂක කටයුතුවල යෙදී තිබෙනවා. ඉතිහාසයේ සුඳුරු මෙන්ම අඳුරු පරිච්ඡේදයන්ටද මුහුණ දුන් පර්වත මස්තකය සුබ සෙනෙවියා මෙන්ම එහි දිවිගෙවූ නිර්මාණකරුවන් සහ ඔවුන්ගේ ජීවිත පිළිබඳව අප්‍රමාණ රහස් සඟවාගෙන සිටිනවා. හඳුනා ගැනීම අපි ප්‍රධාන වශයෙන්ම ගවේෂණ කෙරුවේ විධිමත් ගවේෂණ ක්‍රමවේදය. එහිදී ශේෂ්ත්‍රයේ කොටු දැලක් ආශ්‍රිතව දත්ත රැස්කිරීම සිදු කෙරුවා, වාර්තාකරණය සිදු කෙරුවා. ඒ අනුව අක්කර 7කට ආසන්න ප්‍රමාණයක අපි දත්ත ලබාගෙන සිටියා නිර්මාණය කරලා සංස්කෘතික අවශේෂ සහිත ස්තරායනයන් පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කරලා තියෙනවා. එහිදී අපිට හඳුනා ගැනීමට හැකියාව ලැබුණා ඉදිකිරීම් එහෙම ස්මාරක නටබුන්, එතකොට පුරා වෙනත් පුරාවස්තු මානව කෘති ආදිය හඳුනා ගැනීමට හැකියාව. යාපහුව ව්‍යාපෘතියට අදාළ පරිේශන සහ සංරක්ෂණ සීමාවන්
බලකොටුව තුලට පමණක් සීමා වන්නේ නැහැ. බොහෝ පෞරාණික ස්ථාන තුල යාපහුව ව්‍යාපෘතියේ කටයුතු සිදු වෙනවා. මේ කලාපයේ දැන් මේ වෙනකොට කයිකාවල ගුරුගොඩ ඒ වගේම උඟක් යාපව ව්‍යාපෘතිය තුලේ රාජධානිය තුලේ නාගොල්ල රජ මහා විහාරයේ ඒ කියන විහාරස්ථානවල ගොඩාක් අපි වැඩ කරලා ඉවරයි මේ නෝට ආරම්භ කරු වැඩ කරස් සම්පූර්ණ වගේ ඉවර කරලා අවසන්යි. තව මම හිතන්නේ අපිට අවුරුදු 5ක තියෙන සැලැස්මක් තියෙන්නේ. ඒ සැලැස්ම අවුරුදු 5 වෙනකොට නිම කරන්න පුළුවන් හැකියාවක් අපි ළඟ තියෙනවා. පුරාණ විහාරස්ථානවල ඇඳි අපූර්වතම සිතුවම් යලි ජීවමාන කිරීමට මෙන්ම මතු පරපුර වෙත තිලන කිරීමට යාපහුව ව්‍යාපෘතිය සමත්ව තිබෙනවා. අද ඒ පැරණි සිතුවම් තම නිර්මාපකයන්ගේ දස්කම් අප වෙත නිහඬවම කියාපානවා. අපේ මෙතනදී සිදු කරන්නේ මේ පිළිම සංරක්ෂණය හා සිතුවම් සංරක්ෂණය කියන දේ තමයි. අපේ මේ අවස්ථාවට පැමිණීමේදී අපිට මෙතන දැක ගන්න ලැබුණා බොහෝ වෙනස්කම් රාශියකට මෙතන ලක් වෙලා තියෙන බව. මූලික වශයෙන් පසු කාලීනව කරන ලද ඉදිකිරීම නිසා මෙයගේ වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම නිදන් හොරුන් විසින් මේ කඩා බිඳ දමලා මේ වෙනස්කම් රාශිය සිදු කරලා තියෙනවා. මෙතන ඇත්තටම වේයන්ගේ තුඹසක් වගේ විශාල ආවරණය කරලා බැඳලා තිබුණා. ඒක අපි අයින් කරලා මේ මොහොත වන විට මේ තත්ත්වයට අපි අරන් තියෙනවා. වයඹ චතුරස්‍රය ආරම්භ වීම සැබවින්ම මං හිතන්නේ මේ පුරාවිද්‍යා ස්ථානවලට ලොකු ශක්තියක් තමයි. වයඹ චතුරස්‍රයේ යාපහුව ව්‍යාපෘතිය නිසා අද පැරණි නටබුන් නත්තාව ශේෂ අලුත්ෙන් අපට දැක ගන්න පුළුවන්කම තිබුණා. විශේෂයෙන් මං හිතන්නේ දියාගල කැණිම් කටයුතු ආරම්භ කරලා එයින් අපට පේනවා මේ ස්ථානයේ තිබිච්ච යටගියාව වර්තමානයේට සහ අනාගතයට යොමු කරන්නට ශක්තියක් ලා තියෙනවා මධ්‍යම සංස්කෘතිය. ගරු සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටීබී ඒකනායක මැතිතුමා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී අධිකාරී මහත්මාගේ සංකල්පයන් වයඹ සංස්කෘතික චතුරස්‍රයේ ඉදිරි මඟ පැහැබර කර තිබෙනවා. වයඹට හිමි අභිමානය යාපහුව ව්‍යාපෘතිය තුළ ජීවමාන වීමෙන් එය සනාථ වෙනවා.